සිට පැය හතරක් ලයික් කැපේ ඉන්තන මෙිල පැදිවෙන්නේ නැහැ තෙල්ගන්නත් දොලර් මුදාහරි අද එලියටා වෙලුම් අසුවට හෙට සභහාවට අවෂද හිගේට වෙසදුම් දෙන අෞෂධ කර්මාත්්‍යපුරය ට්‍රබ්ගේ අලුත්ම සෝශල් මීඩියා ශස්තනම පවෘත්ති කාටත් කලින් ඔබ කියන අටය රත්ප්‍රියදධදාය ප්‍රධහන පෘත්ති විකාක්ශ සමඟයි ඔබ සජීහලසින් එකන්නේ. පස්කු ප්‍රහරයට සහන්ද සාක්ෂි සටහන් ඇතුළත් සියලුම වෙලුම් අද පාර්ලිමේන්තුවට බහරදුන්නා. යානුව වෙලුම් අසු අටක් ඇතුළත් සම්පූර්ණ වර්තාව කථනාක මහින්ද්‍යපා අබේවර්තනට බහරතුදුන් බවයි, ජනාධිපතති නීතිධ්‍යක්ෂ ජනරල් හරිගුප්ත ෝහණතීර සඳහන් කරන්නේ. ස්ක ප්‍රහරේ ක්ෂටහ ඇතුළත්ම වෙලුම් නිකුත් නොකරීම සම්බන්ධෙන් පසුගියදනවල මහත් ආන්දෝලනයක් මතුවතිමනා. කෙස තත් ප්‍රහරය සම්හනයෙන් ජනාධීපති පරීක්ෂණ කොමිෂන් සහව අනාාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්ඩිවේතනය කරවීමට මෙන්ම පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා මෙම වෙලුම් පාර්ලිමේන්තුවට ලබාදින ලෙසයි ජනාධීපතිතුමා උපදෙස් ලබාදේ තිබෙන්නේ. මරගෙන ැන ්‍රස්ථවාදීන් අට දෙෙක විසින්ද දහස්ථානාවේ අපේල් විසි එක් වනදා හොටල් සහ කතෝලික දෙවස්ථාන ඉක් කර ගනිමින් මෙම ප්‍රහහාර මාලාව ක්‍රාත්ම කළ අර. ඒදී කොච්චිකඩේ ශන්තන්තෝන, කඩවා පපිටිය ශාන්ත සෙවස්තියෙන් මටකලපු සියෝන් ඇතුළ දවස්ථාන සහ නැනට පනම පෙේ හොටල් කියපයක් ප්‍රහයට ලක්ුණ. ඒද පුදගලන් දෙසිේ හැට්ටාවකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයටි පත්තුවා අතර. තමත් පන්සේකට අධි සංකයාවක් තුවාලකරුවන් ලෙස අදරත් පීඩාමින්දිෙනවා. ම හ ලක් නොගැීම සන්දී වක රජ විද ප න්ට ෝද ව අතර පසුව සන්ද ස් බැලීම තිපති කොමසමක් පත් කරන . එ ොම ස ප හ සම් ුත් ක න අත තු දහ න හර ර ්‍රහ ස න්ද ප ති මි ස ාව ාව දිරි පත් කර න දහස ස සර වර ර පල ම න . දින සසි ද හතක කාලයක් තුළ. ගලන් හසේ පන හදනක ව ලබාගත් ප්‍රකාශහා සාක්ෂටහන් මෙම කොමිෂන් වාර්තාවට ඇතුලත් කර ඇති අතර අදා ර්තාව පට හරිසි හඇත් ඇදකින්හ ඇමනුම් දෙසේ පහලකින් සමන්නයි. එමවසන් වාර්තාව හ වසේ පවාරතුන් වනද පාලිමෙන්තුවට භා කරනු අතර නීතිමේ හේතුන් මත වාර්තාව හාහ සන්ධ ක්ෂටහන් මෙමන තෙක්ම අනවරන කරුණන්නේ නෑ. කේ ද පස්සකු පහය සම්න්දය ජන ප තිකොමස ලබදන් සාක්ෂටහන් වසන්න්න ව පවසම වි ප යන් ට ට දේ ද ල. දැන්ඒ ජනාධිපති කොමිෂන් සභහ වාර්තා පදනම් වෙලා තියෙන ජනාධිපති කොමිෂන් සභාවේදී දුන්නු සාක්ෂි පදනම් කරගෙනයි. නමුත් ඒ කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා ඒක හංගල තියෙනවා. ඒ වෙලුම් කීපය. අපි ඉල්ලලා ලිපිය අවල තියනවා ඒ පිලිබඳුවපු දැනුවත් කරන්න කියලා තියෙනවා ඉල්ලීම් කරලා තියෙනවා නමුත් ඒක් කිසිම ඉල්ලිීමමක් සලකන්නේ නැතිව. ඒ සාක්ෂි සඟවා ඇැබීමට මේ ඉත්සල්ල හිටපු රජයක් දැන්ඉන්න රජයක් කටයුතු කරලාක් පියන. පාස්කු පහර පිළිවද ජධීපති කමෂන් සභාව වර්ෂ ගණනාවක් ඇතුම. එනි ආ්ඩු විසින්ම හදරලද ගෝසාාව අද ආ්ඩුවට පාරාවල්ලක් පීතිබිට. එනිසා තමයි මෙම කොමිසන් සභා වාර්තා සැගවීම ආණ්ු ප්‍රයයක් දරම බ පේ. செம்யு சோ வடபதுபாதமின் வெளும் அசு அட்டக்கன் யுக்த்து அதால வார்ட்டா. அத ජனாதிபத்தி நீதி அக்்ன்வாால் ஹகுப்த்த ரோகனதேீர விின் பலிமன் துருபாதுனா. අදදින ඒ ඉතුරු වෙලුම් අසූ අටම විශේෂයෙන් සාක්ෂි සටහන් අඩංගු වෙලුම් සහ රහසිගත තොරතුරු සම්බන්ධ වෙලුම් සියල්ල අදදින ගරු කතානායකතුමාට බාරදිනු ලැබුව. මහජන නියෝජිතයන්ට හැකියාව තිබෙනවා, මෙය පාර්ලිමේන්තු පුස්ථකාලයේ සිටම් පරිශීරණය කරන්න. එතකොට ඔවුන්ට මේ සම්බන්ධ තොරතුරු සියල්ල දැන ගැනීම හැකියාව තිබෙනවා. තුන්වන පාර්ශෂයන්ට මේහා කරුණු දැනගැනීමට අවශ්‍ය නම්. ඒ තොරතුරු දැනගැනීමේ පනත. නීතිම රාමුවක්තියන ය අනු ඉල්ලිම් කළවිට එය සරකාබල විශේෂෙන් පරලිමෙන්තුයි මහලයකම්බරයට හැකියාව තිබෙන ඒ සම්බධෙන් තින්දුවක් ගන්න. යම් කිසි සැකයක් සඟවාගෙන තියෙනවයි කලා යමෙක් කියනවනං. ඒ සියල්ලටම පිළිතුරක් ලෙ සතම ඇතකර ජනාතිපත්තුමා විසින් තින්දුවක් අනු ලැබ්ි කපනේයට පත්වෙච්චා අයගේ දැනගැනීම සඳහා මුදාහරින්. හටදිනෙත් පෑය හතරක විදුලි කපාදුවක් සිදුකරෙන බව මහජන උපයෝගතා කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. ABC කලාපවලට පැෑය හතරයි විනාඩී හතලිහක් සහ. සෙසු කලාපවලට පැෑ හතර හමාරක කාලයක් විදුලි කපාදුවක් සිදුකෙරෙන බවයි එම කොමිෂන් සභව සඳහන් කරන්නේ. ංකා විදලිල්ලමන්ඩලිය හැටදින පෑහතක විදුලි කපාදුවක් සිදුකොල යුතු බව, මහජන උපයෝගතතා කොිෂන් සහවට දෙනුම්ද තිබෙනවා. ෙිසංචිත ැීම හතුෙන්, හැදදින දිවි නිස්සියලු පලාත්තුලට පෑහත්‍රහ මාරක පමණකාලයක් විදුලි විසන්දිකිරීමක් සිදුකිරීම ප්‍රමාණවත් බවටයි මහජන උපෝගිත කොමිසම තරණය කරති බෙන්නේ. මෙගව හත්සයක පමල දර්තාාවෙන්ඩියුතු විදුල නයන්ත්‍ර අක්්‍රියී ඇති බවද උපෝගතතා කොමෂන් සබහව පවසනවා. හෙතදින උදසනකාලේ විදුලි එල්ලුම, මෙමගවෝන් දිදහස් දෙසේ පණහක් සහ, ග්‍රාත්‍රී කාලේ ඒය දිදහ සත්ියයක් දක්වා ඉහලය අන ඇති බවටතද අපේක්ෂ කරෙනවා. ඒන්ුව කාන්ටක පැකටතේ විදල වින්ඳකිරීම සිදුකිරීමට නියමතයි. විදුලි කපද සිදුවන ප්‍රදශ පළිඳ වැදිරතුොතු w.it.විබඩවිටි පිවිීමෙන් ලබකතැකි. හැදදින දී ඉදන ප්‍රමාණවත් පරදි ලැබුණ හෝත් විදුලිපදුව අනිත්තාසිට අඩුළහැ බවයි මජන උපයෝගතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මෙ අතර කෘෂිකරමාන්තයට සහ පානීිය ජලාවශ්‍යතාවට ප්‍රමුඛතාව ලබාදමින් විදුලිය වඩුවෙන් ජලය නිකුත්කිරීමට කටයුතු කරන බව රච් අමාත්‍ය දුම දිසානායක පවසනවා. ජලය කළමමාා කරය නොකර බවටි පක්ෂ ගනචෝදනා ප්‍රතික්ෂප කරන බවයි අදපාල්මේතුේදේ එමහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පලබ ්‍රමුගතාවේ ජලය කලමනා කරණේ දී දෙන්නේ පානිය ජලයටට දෙවනි ප්‍රමුකතාවේ ජලකළමනාරය දීන්නේෙ කෘෂිකරමයට තුගනි ප්‍රමුගකතාවය දෙන්නේ විදුලි බලයට එතකොට අද අර කෘුෂිකර්මයට තියෙන ප්‍රමුකතාවය දෙන්නේ නැතුව, තමන්ට තියෙන ඩොර්හිගේ නිසා උපරිම ධාරිතාවෙන් මේ විදුල බලාාර පද්ධතිය දුවන අපේ ජලාසිතික හිස්කරමි කතාානය තුබනි තුමත් දන්නා මේ ආණ්ඩු කරපු සහම අමාත්‍යය සම්බන්ධ අමාත්‍යවරය එක් විදිට අපිට ජල විදුරිි බලාගාර බලාාර ල ති බර කතාාන තු. ඒ ජලාාශව ජල කුත් ර ඇ සපර්න ය වාරි මාර්ග පාත්මතුට එය මොම හේතුවක් නිසාව ප ෝට ල්වත්න් ඒ කුිරමටාවක්න ලටික පාන ජන ප්‍රමාණය තියාගන තමයි ප ජලය නිකුත් කරන්න මෙතුම කියන විදිට අපට ජල පා පුලුවන් ලැබුන මේ දවස්ටිකෙ විදුලිය ක පන්න්න වෙන්න එනිසා රානතුම කුිර්මමාන්තර කිසිමහනයයක් ව විදිට ජල දු හ සන්හ ජ නිකුත් කරල විදල නිස් පාත්න හ මති. ඉදනමිල කිසිදු අයුරකින් වැඩිකරන්නේ නැති බවට අද පැපති විශෂ අමාත මණ්ඩල රැසීමේදී තිීරණය කළ බව අමාතේයරෝහිතාාපයකුණ වර්ථන පවසනවා. දිවිෙනට ලඟාී ඇති නෞකාවල ඇති ඉදන ලබාගැනීමට අවශ්‍ය මුදල්වෙන් කිරීම සඳහද, එම රැස්සීමේදි තිරණය වූ බවයි අමාත්‍යපරයාා ප්‍රකාශ කළේ. මෙම රැසීමට සහභාකි වූ අමාතේ මහින්දමරවිරද මේ සම්හන්ඳයෙන් අදහස් තැක්වා. ඉන්දන අකන්්ඩව සපයන්න අවශ පීව ගන්න කියන පිළිබඳව තමයි සාකච්චාවනේ ෑනට තෙල්මිල වැඩි කරන්න නැතුව. ඉන්දන කන්ඩ ලබාදන්න අන්දන නම සහ මුල් දැටමත් ලබාදුන් අදම ලාමේක අවශ්‍ය මුල ප්‍රවාද ලබදුන ගේ ිදිිය දිත් ඉදන හිගේක ොරව ලබාද න න මත ම ිකවරු සාකච්චා ය නැව දස්රගන්න අශ ූල් ප්‍රතිවාදන ොල් ලබාදන්න අද දන් සාකච්චාවිදදිකතාවයි පලවන. ඉදනමිල්ල වැඩිවීම මේය අවස්සාාව සිදුව නෑ ජත්‍යන්තර ල ොල ොෙ ැිම. ට වැඩ ලා ො රජ වෙලා කල්පන කරන්න ි ියල් නත් සාකච්චාගේ න පශ් ල දන දරටත් කාර පවත් යි. ජනාධිපතුමා බොම පැදිලිව පොදෙස් ලබාදුන්න මහබැංක අධිපත්තුමාටත් මුදල්ලමාත්‍යයන්සේ ලකතුමාටත් විශේෂෙන්ම තෙල්වලට අවශ්‍ය කරන මුදල්ටික ලබා දෙන්න කටකුතු කරන්න ප්‍රමුකතාවය ලබා දෙන කියලා ඒය අනුව මුදල්ලමාත්‍යතුමා බොම පැහැදිලිව කිවවා පට විදේශවනම ප්‍රශ් තින නමුත්තඒ කොච්ච ප්‍රශසති වුණත් ප්‍රමුඛතාවය තෙල්වලට ලබා දෙ පහුගිය කාලේ අපි දැක්ක දෙසම්බර් මාස වෙන කොට කි්වා ජනවාරි මාස වෙනකොට සාගතයක් ඇතිවට නොක කිව. ඉරි පසක වුව තෙල් නතුව වාහන පාර නවත්තන්න වවාකි. ැ විසි අතම යිට කපනවා ග මේ වගේ ොෙක් ඒව කියනවා. ඇැයි මොවකිවත් මේ අබියෝග මැද අපි අනිවාරයෙන්ම මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන තෙල්ටි කලබාදෙන් අත්්‍යවශ්‍ය බහන්ඩටි කලබා දෙන්න. ඒවගේම විදුලි කක්පා දර්ග දිලට ගෙනියන්න රජයක්ක් ඇයටට කටයුතුරු. විපක්ෂය ඇතැම් චෝදනා කරන්නේ ජිනීවා මානවහිමිකම් සැසිවාරය අරමුණු කරගනමින් බව, අමාත්‍ය ආචාර සරත් වීරසේ කර පාලිමින්තුවෙදී අද ප්‍රකාශ කලාා. රජ මාධ්‍ය නිදහසට බාධ කරන බෞට විපක්ෂ නායකවරයා කළ චෝදනාව ප්‍රතික්ෂප කරන බෞද අමාතවරයා වැඩ දුරටත් කිය සිටියා. අන්මතයන් නොයිවසන හා විරුද්ධ මතයන් මර්ධනය කිරීම තම ඒකායන ප්‍රතිපත්තිය කොටගත් ආණ්ඩුව. මාධ්‍යහා මාධ්‍යවේදීන් මර්ධනයන්. වඩාත් සංවිධහනත්මකව සිදුකරන බව දැකිය හැකි. චමුදධය සමරයක්්‍රම මැතිතුමාගේ ප්‍රහාරයට මුල්වුණු ඒ සැකරුවන් තවමත් අඩගුටරග. නිවත් සංකිරනයට ඇතුළවන තැන පොලිසිනිල්ධාරී යොදවල සෑයන ආලක්ෂාවක් පනවල තියෙනවාඒවගේම මයි. චමුන්තිත මාධ්‍යවේ දයාගේ ගෙදර ගේට්ටේ බොහෝ කලගින් ලං පොලිසියේ පොතක් දාලතියෙනවා. ඇතින් ඒවගේම තමයි තවත් ජංගම මුරු සංචාර් වලින් අවට ප්‍රදේශය නාවරණය කරනවා. රජ බුද්ධි සේවි මගින් වාර්තාව කැඳවලතියෙනවා ගේ ජීවිතයට තාර්නය ඇතිවුණත් කියල බල ඒව සිටවේ කැමර අනු දෙකක් විශ්ලේෂණය කරනවා. අප හැදිි ඒවා අපි මොට විශ් විදාල්ට එවලතියෙනවා පහැදිලි කරගන්න සමහර. හනවල අන්කදහටු බලන්න නිවගෙන් තමයි දුළගතන කුල්නවලින් දුළකතන විශා සංකයවත් දැන්ටමත් විශ්ලේෂණ කරගෙන යනවා. ඔබතුමා කිව්වා මේ අපරාධ පයිෂණ දෙපාත්මේන්තුවසාරජයේ නිලසා නිල නොලත් හස්තයන් උපයෝග කරගෙන මාධ්‍යවේදීන්ට තබ්්‍යනය කරනයිකල් එකම්ූර්ණය මත් පිළිගන්නඒ මෝලි බරුවක් ඔබතුමා මංහිතන්න මේ ජනනිවා මානමහිකම් සැතිවාරය ඉල්ලක්ක කරගෙන තමයි කරන දෘෂ්ට පකාශක්කටය තමයි හිති තාම කනගාටු එකට. අබලන්ව භාවිතයේ නිවත් කළ තවත් බස්වත දෙසයක් ප්‍රතිස්සංස්කරණය කර යලිදවනයට කිරීම ජනාතිිපති ගෝටාවේ රාජපක්ෂමතිතුමාගේ ප්‍රධානත්වෙන් අද සිදු කෙරුණා. දිලම් අමන ගම රාචජච අමාත්‍යවරයාගේ අදහස කටනුව අමාත්‍ය පත්‍රා වනි්‍යාචික උපදේශකත්වයෙන් මෙම බස්වත අළත්පඩියා කරීමේ වැටසි හන ක්‍රියාක්මක කරුණ. ඒහි පළමු අදරයාටේ ස්වත ස හත්තෑඇතුක් අළත්පඩාකර දාවනටෙක්කරීමට දෙදහස් විශ්වසේදටතු කරෙනවාවතට අදබස්වත දෙසිියයක් අලුත්පඩියාකර දාවනටක් කෙරුණේ දෙවන අධරයටදයි. මෙම වස්වත දිවන පුරාඩිපෝ එකසිය හතකින් සම්පූර්ණයම දහවනය ඉවත් කතිමුණ ප්‍රතිසාංස් කරන කටයතු වෙනුවෙන් වැ කරනු මුද රුපියල් ිියන එකසි තිස්හයක්. క్ష ట <AAan Adventure> ు. ేస ిపోతల తాంගේ పోతల సకస్కప బస్త త డ හ కా క ති ార్ ో త ాత య . වයිස අවරුදු දොළහත් පහළවත් අතර දරුවන්ට කරෝනා මර්ධන දෙවන මාත්‍රාව ලබාදීමට නිර්දේශ නිකුත් කරතිබෙනවා. පළමු මාත්‍රාව ලබාගෙන මාස්ස තුනක්ගත වූ දරුවන් සඳහා දෙවන මාත්‍රාව ලබා දෙෙන බවටයි එම නිර්දේශවල දැක්වන්නේ. මෙ අත්‍ර වයසෞරුදු දොලහට අඩු දරුවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ විමසා ඇති අතර, ඊට අදාළ නිර්දේශ ඉදිරි පැය කිහිපේදී ලැබෙනු ඇති බව රජමාත්‍ය මහාචාරයේ චන්න ජයසුමන ප්‍රකාශ කලා. සෞුදු දහන් පහල පත් අතර දරන් සහ කොරුණ අර්ධන දෙ වන ාත්‍රව ලබාතීමට අදාල නිර්දේශ නිකුත් කල බව විශෂන වයිද චනන්ද ල් පවසනවා එන්න කරන පිඳ විශෂ්න කමිුවක්තුලින් විද්‍යාත්ක ක්‍රමවි අනකක්නය කරමින් මෙම නිර්දේශ නිකුත් කල බයි ඒමහතා ප්‍රකාශ් කලින්. මේ පියවරෙන් පෙවරට දිරටයන ප්‍රයාමාගයක්ම ිල්ු දෙෙවලින් බලාපොරොත්තුවවෙන්නේ රෝග දරුවන් අතරට පැතිරයාම වලක්වාගනීම සහ විශේෂයම සහලාට රෝග වැලදනත් එල්ලත් කරේ ලක්වෙච්ච දරුවන්න අතර ඕන්ගේ රීරයේ කොරෝන වෛරසයට විරද්ධව විශේෂත ප්‍රතිදේහ ඇතිවල තිබෙන එම නිසා වෛරසේ ශරයට ගත වනත් ඒ වැක්සින්ි නිසා ඇතිච පතිදේෙවලින් ඒ වෛරසේ ශරයතු අඩපන කරු ලබනවා එම නිසා ඉතා ඉක්බනින් රෝගේ සූීමසා විශේෂෙන්ම සංකුලත ඇතිවීම ලක්වා ගැීමතයි හිදී ප්‍රධානශයෙන් බලාපොරත්තු වවෙන මඇතම වයිසවරු ොලහට අඩු දරුව සඳහන්නත ලබාවීම සන්ඳයෙන් නිර්දේශ බලාපොරත්තුය සිටන බව රජ්‍යමාත මහාචර චට ැසුමන පවසනවා අවුරුදු ොළහට අඩු දරුවන්ට එන්නට ලබාදීම පිළිබඳව අපි ළමාරෝ විශෂඥ වෛ්‍යරුන්ගේ සගමෙන් අදහස විමසලතියෙන අපිට මේ සතිය තුළතේ සඳහා නිර්දේශ ලබේ කිය ලබි බලපොත්ය පහුගගේ සතික කාලයෙ තුළ දිනකට ආසන් වශයෙන් පනස්ද හට දහ පමන පිරිසත් පුුෂයන තුග මාත්‍රාව ලබාගැනීම සිදුරන නමුත්ය අපිට ප්‍රමාණත් නහැ අපි බලාපොරත්තුයනවා ලක්ෂ මටමකටත් මේක ගැෙන් ඕෝන කියලා ති අපි මේ කට හැඩනක කියනවා මිනිස්ස මේ ගැනගන්නමන්තේරන්නේෑ මෙ පයිසරෝනකිවෝ පයිස ගෙනහලදු. දව සතේම ගන ඇමතන පහසුකම්සපේ තින ති මෙච්චර පිපසෙන් හිල්ලා වදිනෝ මේ ගන්න කියල මෙචර කියඇදි මේ ගන්නඇතමකො කිය මට අන්තේර. අදදිනත් ආසාධතයන් එඉදහස් දෙසේ පනසතර දෙෙනකු හඳුනාකිනීමත් සමඟ, බෙරටෙන් වවාර්තාවන සමස්ත ආසාධිතිනි සංඛ්‍යාව හල්ලක්ෂ තිස්නව දහස් දෙසියානූහතක් දක්වා ඉහලගිය පහලු දහස් නන්සේ දස දෙෙනකු තවතුරටත් ප්‍රතිකාර ලබනවා සුවලබ ඇති සමස්ත සංඛ්‍යාව හයිලක්ෂ හත්දහස් තුන්සිේවිසිහය, කොරුණ ආසාධිතමරන තිස්සෙකක් අදදිනිදිී ර්තාකිරීමත් සමඟ සමස්ත කරුණාමරණ සංඛ්‍යාව, දසේ දහස් පනස්වාහ දවා ඉහළගියා. සුවපත්දයක් පොහොසත් වටක් වැඩපිළිවල යටතේ, ඔයා මඩුව අෞෂදධ කර්මාන්තපුරයේ කර්මාන්තශාලා ආරම්භකිරීමට අදාළ අවබෝතා ගිවිසුමට අද අත් සන්තබනා. විදේශන්ගෙන් ගෙන්වන අෞෂදවලින් සේට පණහක් නව කර්මාන්තපරය තුළ නිෂ්පාදනය කර අඩ මිලට ජනටාවට ලබාදීමට මෙතුලින් අවස්ථාව උදාවනවා. ඔයා මඩුව අෞෂධ කර්මාන්තපරේ කර්මාන්තශාලා ආරම්භකිරීමට අදාලව, ආයෝජකින් ගිසුම් වලට එළඹීම කොළඹදි අද සිදුකරடா. රාජ්‍යාමාතය මහාචාර චන්න්න ජයසුමනමහතාගේ ප්‍රධානත්තු වෙනුයි එම කටයුතු සිදුකෙරුණ. සවබහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අऔෂධ කර්මාත්තපුරය ඉදි කරෙන්නේ විදිස් රටවලින් මෙරටටගෙන්වට අෞෂද රටතුළම නිෂ්පාධනයකිරීමේ අරමුණ ඇතිවයි. අऔෂද නිෂ්පාදන සැපයි මහා ්‍යයාමන රජ්‍යාත්‍යංශීයටතේ ක්‍රියත්මක මෙම ව්‍යපකෘතිය තුලින් අනුරත පුරදිශත්‍රකේ තරුණ තරුණමන් දෙදහසකට රුජු රැකයා හා තවත් පන්තහසකට වක්‍ර රකියාහිමි වනවා. නවකර්මාතපරය තුළ ඉදිව වන නවින පා. ම්මලින් සමන්විත නකරත් සමඟ පාරිබෝගික ජනතාවට සුපරි වෙලඳසාපූ කයිවර්ධන මධ්‍යස්ථාන ඇතුලූ පහසුකම් ප්‍රැසක් අත්වලීමටද අවස්ථාව උදාවනවා. ඩොල අර්දයක අපි ප්‍රටක්ටට විදේෂන් හින් වලින් අෞෂධ ගෙනීම සඳහා ප්‍රශ්නයක් ඇතිමින් පවතිනෝ මේ දොල අර්බධඇත්තෙකය හැකිතා කුපරම හැටියට කළමනා කරය කර ගැනීම සඳහා සහදරන් අද දිනේ පපුුවත්තු අර්තා කල්ල ති නො පැරසිට මල් හිංගයක් වෙලඳ පොලි තියනෝචේ. ඒ සඳහ හේතුවත්. ඒ ලක වෙලද ල පැසිට මෝල් අමුදරාවවිය ට ැසිේ පහදේ පහත්ත ප්‍රමාණක පසගේ වසක කාලේ විදේයේය සැපයම් කරුවන් අපට පැට ල් බාදනගේක කි අඩු පඩුවත් දේශයව නි්පාදනය වටිනාකම තවදුරටත් ඉහල නැන්ගෙන පෙනනෙන අවස්ථාවක් තමයි අපි ප රට මිනිස්සුන්ට හොඳම බෙහෙට්ි කදල දෙන්න කියන එල්ලීම කරනවා. යගධනවි බලාගාර කොටස් පැවරීමට අදාව අමාත්‍ය මණ්ඩේ ගෙනැති තීරණය බල වහිත කරන්න இல்லල්ලා ගුණුකර ඇති පෙත් සම්, විභාගට නොගෙන නිශ්ප කරන ලෙස නතිපතිවරයා ශෂ්ඨාධි කනෙන් අද இல்லலாසිටයා. අදාන ගවිසුම අභියෝගේයට ලක්කරමින් ගුණුකර ඇති පෙත් සම් සලකා බැලීම. සඳහා අද යළි කඇන්ත වූ අවස්ථාවයි, නීතිපතිවරයාසිය දේශනය ඉදිරිපත් කරමින් මෙමඉල්ලීම සිදු කළේ. නෙතිපති රයාසිය දේශනය ඉදිරිපත් කරමින් කියන්සටේ මෙම ගිවිසුභ දේශම්පත් විදේශවලට විකුණු බට, පෙත් සම්බලින් කරන චෝදනව අසත් හෙබවයි. දදුරටත් කරුණුදැක්වූ නීපතිවරා කියයා සිට මෙම පෙත්සම් හතරක් ගුණුකරතිබෙන්නේ ගිවිසුම අත්සංකල දිනට මාසක කාලයක් ගතවීමෙන් පසෝබවයි. ආ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකේ විසිහායි වෙන වගන්තයට අනුව එම පිත්සම් සලකා බැලීමට අධකරනට බලයක් නොමති වද නීතිපතිවරයා පෙන්වාතුූන්ා. තවදුටත් කරුණු දක්වූ නීපතිවරයා ප්‍රකාශ කල, මෙම වෙත්සම් තුලින් කරුණු වැරදි ලෙස විදාපෑමහා නොම ගැවීම සිදුකරඇතිබවයි. දෙදහස් පහලව වසර සිට දෙදහස් දහනාව වසරදක්වා කාලසීමමාවතුළ, ස්ොභාවික ද්‍රවයි ව්‍යාප්‍රතිය ක්‍රියත්මකරීමට ඒක අමතමන්ඩ යෝචන ඉදිරිපත් කළ බව නීතිපතිවරයා පෙන් වාදදුන්න. එම අත ම්ඩි සමාජික කුලස ස පෙත්සමක් ඉදිරිපත් කර ඇති සමඟ ජනවලේගේ මහලිම් රංචිත්මදම වන්ඩා කටයුතු කලා. එහෙත් එම අස්ථාවේ එම ව්‍යපෘති විරදන වූ ඔහ අද ව්‍යපෘතිර එහි පෙත්සමක් ඉදිරිපත්කර ඇති ව නීතිපතිවරයා පෙන් වාදදුන්න. එද හොඳවුණු එම ව්‍යපෘතියට හ අ විරුත්තුව වන්නේ ඇතියන්න ගැටලුවක්වයි නීතිපතිවරයා අධිකනයට දැනුම්දුන්නේ පෙත් සම් වැදදුර සලකා ැලිීම හෙතෙට කල්තැබුණ. ඒ ර් සාධකාරමුදලෙන් සයට තිහයක් හිමිකරුවන්ට ලබාගැනීමේ සේවාාව පහසු කරමින් පනත සංශෝධනය කරන බව අමතෙන් නිමල් සිරිපාල්ද සිිල්වා පවසනවා. කම්කරු උපදේශක සභහමාසික රැසීමේදී අමාතිමනයා මේ බව ප්‍රකාශ කළ අර්ථසාත අරමුදලි ප්‍රතිලා පීන්ට සීයට තියෙක අරමුදල මෙතිෙක් නිදහස් කළේ නිවාස ඉදිරි මහෝ ඒ සම්බන්ධ කරුණක් සහ රෝග ත්වයක් සඳහා ප්‍රතිකාර ලබගැනීම සඳයි. සඳහා අඇතුම් කරවන් ේකන රැක් ඉදිරිපත් කළිතු බවි විධ අක්‍රමකතා සිදුවන බවට ොරතුරු ලැබ ඇතිබවයි අමාත්්‍යවරයා සඳහන් කළේ එයනුව අනවශ්‍යවියදාම් ஆමකිරීමේ අරමුණින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කර සාමාජකයන්ට පහස්කොම් සලසන බවයි අමාත්‍යවරයා කිය සිටියේ. ඒයනුව වසර දාහයක් අකණ්ඩව සේවක අර්ථසාදක අරමුදලට දායක මුදල් බැරකල රපිය ලක්ෂතුනකට පඩා පැඩිශේෂයක් ගිනමි ඇතිසාමාජකයින්ට. සීයට තිහක පූරුව ප්‍රතිලාපලාාගකිනෙීම හැකියාව පවතිනවා. හෙටදවස වෙනුවෙන් කාබණනිික ගොවිතැනට හොරුවීම ඉතාම පලදායි කාරණාවක්. කොටටම ආදර්ශයක් සපයමින් දැනට මත්. ඉතාම සාර්ථක ආකාරයෙන් කාබණනිික ගොවිතැ යදෙන ොවිජනතාව අපි රටේ ඕන තරම් ඉන්නවා. මෙලෙස ඉතා සාර්ථක අස්වැඩක් නෙලාගත් මොනරාගල දිස්වික්කේ මඩල්ල ප්‍රදේශල්ලිකම් කොටාසේ ගොමතක පිනවයි දැන් අපි ඔබට කියන්නේ සරු පොල්ලපත් සාර්පත් අස්වැන්න. ියම් ගුවාර්දන ගොයි මහතා බි පහොර ාවිතය ආරම්ම කර මේ වනවිට වසර තුනක් ගත වෙනවා. එම වසර තුනේදීම කාබනිික පොහොර භගාවන් සාර්ථක අස්වැන්නක් නලාගැීමට හැක බව ඔව පවසනවා. මීට කලකට ඒතද ඔ වක ගඩ රෝගයට ගොර වූ ඩියම් ගුණවර්දම මහතා මේ වනට එම රෝගී තත්ත්වෙන්ද සුවේ ලබමින් පසු වෙනවා. පල්ලනි අරුද් වැට දෙවිනි අවුද්ධේ සාර්ථකොන ද දෙවෙනි අවුරුද්ධයට වී ගහල දම තුන්ව අවුද න් අවුද. ගඩාක්ම සාර්ථකයි තවකයන් මේ අස්සන්න නලන් නැති වුණත් දැඟක පේන තියන ගොඩක් අස්වන්න සාර්ථක ැ කියලා. මේකට මේ කිසිම මේ රසායිනක පොහරක්වත් කුමිනාසක පත් කිසිමට දග ඇැවිෙන මම නිෂ්පාතින කරගත්තු. දීර පහොරතාව කාබික. හො ම ම ගවර දැන්මේ මමක් දීර පහොර නිස්පාගන කල්ල කට්ටියට නොමිලෙක් දුන්න පෞගකා හැ මේ රජයෙන් දෙන මේ අර ආධාරමගල ගත්තා තමන්ගේ අස්වන්නටත් ඉදා හොඳ මිලක් ලැබෙනව කියයි. ඔහු අබිත්ක කිවේ. මඩුල්ල ගොවිජනසේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පරේශෂණ සහ නිෂ්පාන සහකාර ඒ එම් නවරත්න මහතාගේ උපදෙස් මත. තමා ඉතා සාර්ථක වගාවක් මේආකාරීසි කරන බව. ුුණමර්ධන ගොයි මතා ප්‍රකාශ කළා. සරු පොල්ධපත් සාර්පත් අස්වැඩයි. ජාතික වැවෙලි කළමනා කරන ආයතනයේ සහතික පත් ප්‍රධානොත්වය ජනාතිපති ගෝටාගේය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වනා. මෙරට වැවිලි ෂේත්‍රයේ උන්නතිය වෙනෙන් කැපවෝ වෘතකයන් දස දෙෙනෙකුට ජාතික වැලි කළමනා කරන අයතන, ගෞරවනිය ෘතමය සමාජකත්වය ජනාතිපතිතුමා අතින් පිරි ැමුණ. වැවිලි ෂේත්‍රයට අදාළ වරලත් වෘතිමය සාමාජිකත්වය නමතෙනෙකුත් සහ ආස්ත්‍රීත වෘතිය සාමාජකත්වය පස්තෙන්කුට ලබාතීමද සිදු කරුණ. උසස් ඩිපලොම දොල්හක් ඩිපලම අසූ හයක් සහ ජාතික වැලිළමනා කරන අයතනේ පුහුණුව නිම කළ විද්‍යාර්ථයින් දෙසේ විසිහත්‍ර දෙනෙකුට මෙහිදී සාතික පත් පිරි නැමුණ. ජාතික වැලි කළමනා කරන ඓතනයේ සිදු කළ සේවේ ඇගීමට ලක්කල, අමාත්‍ය රමේෂ්පතිරන නොදුරු අනාකතේදී විශ්විද්‍යාලයක් ලෙස, දවන්තකාර බහරෙකට මෙම අතනයට ඉඩ ප්‍රස්ථාවහිමි වන බව ප්‍රකාශ කලා. රජ්‍යමමාත්‍යය කනකහර ඇත්ඇතලු පිරිසක් මෙම අවස්සාාවට එක් වුණනා. විෙස් ගතවරන පුදගලයාන්ට ව්‍යාජ ආකාරෙන් PCR වාර්තා සකස් කළ පුද්ගලයන් තුන්දනෙකු අතරංකුට ගෙනනුණ. අපරාධ පරක්ෂණ දෙපාතමිත්තුව, අපරාධ විමර්ෂණ කොට්ාසේ කළ මෙහමකද ඔවන් අතරකට කදවයි ොලස් මාධ්‍ය ප්‍රකාශක ේෂ් පොලස් අධකාරී හ ල්දූ ප්‍රකාශ කේ. ව්‍යාජ පීසි අර් ර්තා සකස්ක්‍රීමට අදාලව පළමුූ සකරු අත්තරකුට ගැනුි, පසුගේ දහනවන දාම ගම ප්‍රදේදී හුගෙන් කළ ප්‍රශ්කකිරම්වලද හළි වූ තුරට අනුව තවත් සකරවන් දෙෙනකු වැල්ලම්පටිය සහ කළතුරු නාගුට ප්‍රදේශවදී අතරකට ගෙනෙතිබෙනවා පෞද්ගික ූහලක වෙබ්ඩවියකට සමට වෙබ්බඩියක් සකස්කරමෙනුයි මෙම පිසි අර්වාර්තා ලබාදීති බන්නේ. මෙම වාර්තා යම් ගුවන්තොට බොලොහෝ යම් ස්‍රස්ථානක පරික්ෂාකිරීමේදී බැලු බැල්මට අනාවරණය ඕන පරිදිතා සෝක්ෂමලෙස සකස්කොට. නිකුත් කරතිබවා තැරැය් කරවන් නම දෙනෙක්කු ප්‍රෝජන්ට ගනිමින්ත මෙම PCR වාර්තා සකස්කොට තිබෙන්නේ මේ වනවිට මෙවැනි ්‍යාජ CR වාර්ත හත්සිියක ටාසන්න සංඛ්‍යාව සකස්කොට තිබවාවට අනවරණය වුණා ඔවන් එකිනෙකාට හඳනාගතම නොහැකි වෙන පරිදි. සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් එකිනකා සම්බන්ධවෙමින් මෙම කාර්ය සිදු කරතිබෙනවා. එක PCRවාර්තාව නිකුස් කිරීම සඳහා රෘපියල් හදා හයිදාස් පන්සියා අතර මුදලක් ඔවුන් නිසින් අය කරතිබෙනවා. සමගින් අයිතියන් රත්්‍රී දහය ප්‍රාන පවෘති විකාශය අදට නිමාවට පත්වනවා. ඔබට සුභරාත්‍රියයක් ගෝවන්